මාතර කොටපොල මොරවක්කෝරුලේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියයි මෙම කාර්යයට මුලපුරා සිටින්නේ. ඒ අස්වැන්න නමින් නව ව්‍යාපෘතියක් ආරම්භමින් වගා නොකළ ඒත් වඩා හොඳින් තේ වගා කළ හැකි ඉඩම් 65ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. නියම ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් මෙම ඉඩම්වල නිවැරදි විද්‍යාත්මක තේ වගාවකට වගාකරුවන් යොමු කිරීමයි සිදු කෙරෙන්නේ. පොළව සැකසීම, පැල සිටුවීම, පොහොර යෙදීම ආදී සියලු තෙම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙනවා. ඉතින් අපේ ආර්ථිකය වශයෙන් ලොකු ලාභයක් ලබන්න පුළුවන්. සහන ගොඩක් ලැබෙනවා අපිට. අපේ ව්‍යාපෘති නිලධාරී ඉන්න, ක්ෂේත්‍ර නිලධාරී ඉන්න අපේ ඒගොල්ල කවුරුත් උදව් කළා, ඇවිල්ලා හොයා බැලුවා. අත්තර කාලක් පවන්න මුදල් ලබා දෙනවා. සමිතිය හරහා ඒ ණය අනිත් සමාජිකයන්ට ලබා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. කුහයියක් අපිට මිට ඉසල මෙහෙම දෙයක් වෙලා නැහැ. තේපැල ටික ගන්න මුදලක් ලබා දීලා, පොහොර නොමිලේ දීලා, පුහුණුවක් දීලා, තී විශිෂ්ටම වැඩසටහනක්. මේ වැඩසටහන ගොඩක් හොඳයි. රට පුරාම ව්‍යාප්ත වෙලා කරනවා නම් තමයි හොඳ ආදායම් ලබාගෙන හොඳින් ජීවත් වෙන්න කියලා මම කියන්නේ. අපි මේ ආධාරය ප්‍රයෝජනෙන් අරගෙන ඒකෙන් වැඩ කරගන්න. මේ අටතේ තේපැල 81,250ක් සිටවීම ආරම්භ කෙරුණා. පවුල් 65ක පුද්ගලයන් 350කට මෙමගින් ප්‍රතිලාභ ඍජුව ලැබෙන බවයි සමුපකාර සමිතිය පවසන්නේ. සහන පොලි යටතේ ණය මුදලක් දීලා, නොමිලේ පොහොර ලබා දීලා, නොමිලේ වගා උපදේශන දීලා අපේ ව්‍යාප්ති අංශ විසින් මෙහෙවන වැඩසටහනක්. ඉඩම් 65ක තේපැල 81,250ක් අද ඉඳන ලංකාවට විදේශ විනිමය ගෙනීමේ ව්‍යාපෘතියක හොඳ ආරම්භයක් මේක.